2019 A-level 14 වෙනි ගාන. සමානුපාතික සීමාව තුළදී කම්බියක ආතතිය T1 සිට T2 දක්වා සෙමින් වැඩි කිරීමේදී එහි දිග L1 සිට L2 දක්වා වෙනස් වේ. අපිට කියලා තියෙන පුතේ දිගේ වෙනස් වීම විතතිය ගැන නෙවෙයි. මුළු දිග පිළිබඳව. මෙම ක්‍රියාවලියේදී කම්බියෙහි ගබඩාවන ශක්තිය වනුයේ. ඉතින් දැන් ගබඩාවන ශක්තිය හොයාගන්න පුළුවන් භාගයයි Fe ගෙන්. නමුත් වැඩේ තියෙන දරුවනේ මෙතන විතතිය ගැන දීලා නැහැනේ. විතතිය ගැන දීපු නැති නිසා අපිට වෙන ක්‍රමයකට යන්න වෙනවා. මේ වගේම ගාණක් තියෙනවා 99 26 වෙනි ගාන. ඒකෙදී කරපු දේම තමයි මේකෙදී කරන් තියෙන්නේ. බලන්න. මෙහෙම ගන්නවා මේ බලන්න. F සමානයි KE. F සමානයි K වාරයක් විතතිය කියලා කියන්නේ මුළු දිග අඩු කිරීම ආරම්භක දිගය කියන්නේ නොඇදි දිග. F සමානයි KL ඍණ KL නෝඩ්. දැන් මොකද කරන්නේ? මේ මුළු දිගට අනුරූපව බාලය ප්‍රස්ථාරගත කරනවා. එතකොට y සමානයි mx ඍණ c ප්‍රස්ථාරයක් එනවා. මෙයා නියත පද, මෙයා නියත, මෙයා වෙනස් මුළු දිග වෙනස් වෙද්දී බලය වෙනස් වෙන්නේ කොහොමද කියලා. y සමාන mx ඍණ c ආකාර ප්‍රස්ථාරයක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම. F මුළු දිගට අනුරූපව ඇන්දොත් මෙන්න මෙහෙම තමයි ප්‍රස්ථාරය. දැන් බලන්නකො පුතේ කියලා තියෙන කාරණාව සමානුපාතික සීමාව තුළදී කම්බියක ආතතිය T1 ආතතිය T1 T1 ඉඳන් T2 දක්වා වෙනස් කරද්දී දිග වෙනස් වුණාලු L1 ඉඳන් L2 දක්වා. අපේ ගන්න ප්‍රශ්නේ තමයි කම්බිය ගබඩන ශක්තිය. ඉතින් පුතේ කම්බිය ගබඩන ශක්තිය කියන්නේ මෙන්න මේ වර්ගඵලයනේ. නේ කම්බේ ගබඩන ශක්තිය කියන්නේ මේ වර්ගඵලය. ඉතින් මේ වර්ගඵලය ගන්න පුළුවන් හරිම පහසුවෙන් සමාන්තර පාද දෙක එකතු මේ ත්‍රිපීසීමක් තියෙන්නේ. සමාන්තර පාද දෙක එකතු කරා. බෙදුව දෙකෙන් වැඩි කරා මේ පාද සමාන්තර පාද දෙක අතර තියෙන ලම්බක දුරෙන්. මෙතෙන්ට එනකන් මේ මෙතන ඉඳන් මෙතෙන්ට L2 මේ ටික L1 නම් මේ ටික L2 ඍණ L1. ඒතර ඕක තමයි ගබඩා වෙච්ච ශක්තිය වෙන්නේ. එහෙනම් පිළිතුර වෙන්නේ 5 වෙනි පිළිතුර.